ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් අද සැප්තැම්බර් 26 වෙනිදා මේ රටේ මහා සමාජ පෙරළියක් සංස්කෘතික ආර්ථික පෙරළියක් කළා වගේම අන්තර්ජාතික වශයෙන් ඓතිහාසික සම්බන්ධතාවයන් පැවැත්වු මානවවාදී විශිෂ්ට නායකයෙක් ස්ටබ්ලුආර්ඩී බණ්ඩාරනායක මහතුමාගේ ගුණ සමරුව දිනය අද වගේ දවසක තමයි එතුමා අපතරෙන් වෙන්නුනේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ ඒ දිවංගත නායකයාට අපි සෑම වසරකම අපි ගරු උවමන් කරනවා, දානමාන දෙනවා, පුෂ්ප උපහාර කරනවා, එතුමාට පින් පමුණුවනවා. එවැනි මානවවාදී විශිෂ්ට ශ්‍රේෂ්ඨ නායකයෙක් ඇත්තෙන්ම අපිට අපේ යුගය අද වගේ යුගයකටනම් ඉතාම අවශ්‍ය චරිතයක්. විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතිතුමාගේ ඒ තිබුණු ආර්ථික ප්‍රතිපත්තිය, දේශීයත්වය, අපේකම, අපේ සංස්කෘතිය, ඒ සෑම දෙයක්ම ඉස්මතු වුණේ එතුමාගේ පාලන කාලය තුළ. ඉංග්‍රීසි පාලකයින් 1947 වෙනකම් පාලනය කරලා පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා 48 අපිට බලය දුන්නා. 48 අපිට බලය දුන්නත් 56 තෙක්ම මේ රටේ පැවතියේ ඉංග්‍රීසි පාලකයන්ට අවශ්‍ය පාලනයක්. ඒ පාලනය වෙනස් කිරීම සඳහා රට තුළ ඇතිවෙච්ච සංඝ වෙදගුරු, භූමිකම්කරු පංචමහා බලවේග, ඒ වගේම වෙනත් විවිධ සමාජ බලවේග තුළ බණ්ඩාරනායක මැතිතුමාට ප්‍රධාන වශයෙන්ම දේශපාලන වශයෙන් ආපු බලවේග වලට වඩා සංස්කෘතික බලවේග විශාල වශයෙන් ඒකරාශී වුණා. අපේකම් සමග අපේ දේවල් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක අවශ්‍යතාවය. ඒ නිසා බණ්ඩාරනායක මැතිතුමා 56 බලයට පත් වුණේ දේශපාලන බලවේගයකට වැඩිය සංස්කෘතික බලවේගයන් තුළින්. ඒක ජාතියක් වශයෙන් සිංහල බෞද්ධ ජනතාවත්, ඒ වගේම අන්‍ය ජනතාවත් මේ සෑම කෙනෙක්ම එතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් ඉල්ලා සිටියා. ඒ නිසා 56 පිහිටපු මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මේ රටේ ඓතිහාසික වැඩ කොටසක් කරනු ලැබුවා. සතුරන් විසින් එතුමාව ඝාතනය කළා දැම්මා. සතුරන් කියලා කියන්නේ පිටස්තරය නෙවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ප්‍රබලයින් තමයි එතුමාව එදා ඝාතනය කළා දැම්මේ. ඒ වගේම සිරිමාවු ආර්.ජී. බණ්ඩාරනායක මැතිණිය ඉන්පසු පක්ෂ නායකත්වය බාරගෙන නොයෙකුත් දෙක් ගැහැට මැද්දේ පක්ෂය කරගෙන යද්දී එදා 1979-80 වගේ වෙනකොට මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරුවා. මේ සියලු දේවල් කළේ දක්ෂිණාංශික දේශපාලන බලවේග තුළින්. ඒ මොකද බණ්ඩාරනායක මැතිතුමත්, බණ්ඩාරනායක සිරිමාව බණ්ඩාරනායක මැතිණියත් අන්තර්ජාතික වශයෙන් ලෝකයේ එවකට බෙදී තිබූ ජාත්‍යන්තර බලවේග තුළ වාම ප්‍රගතිශීලී කඳුරේ තමයි ඒ දෙපළම නායකත්වය අරගෙන කටයුතු කළේ. ඒ නිසා සමහර අවස්ථාවලදී ලෝකයේ සමහර රටවල් බණ්ඩාරනායක මැතිතුමත් මැතිණියත් හැඳින්නුවා අපි ශ්‍රී ලංකාව කොමියුනිස් පාලනයක් සඳහා අපි යන්නේ කියලා. ඒ තරමටම අපි ප්‍රගතිශීලී වාමාංශික වැඩපිළිවෙලක් අපේ අරගෙන ගියේ. පුංචි මිනිස්සු ඔළුව උස්සලා, දුප්පත් මිනිහා ඔළුව උස්සලා, විශේෂයෙන්ම 1958 වෙනකම් මේ රටේ විශ්වවිද්‍යාලවල තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න බණ්ඩාරනායක මැතිතුමා තමයි 58න් පස්සේ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා සිංහලෙන් උපාධිය ගන්න ඒ ක්‍රමේ හැදුවේ. ඒක නිසා අපිට එවැනි බොහෝ දේවල් කියන්න පුළුවන්. අද වගේ බරපතල ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද, සමාජ අර්බුද ඇති වෙලා තිබෙන තත්වයක එවැනි නායකයින් සිටියා නම් මේ වැනි දේවල් සිදුවන්නේ නැහැ. බණ්ඩාරනායක මැතිතුමා සහ මැතිණිය කියන්නේ දූෂණේ වංචාව සම්පූර්ණයෙන්ම පිටු දැකපු කෙනෙක්. දූෂණයට වංචාව ඉඩ දුන්නේ නැති අය. විශේෂයෙන්ම SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු දෙදෙනෙක් දූෂණ වංචා කරලා ඒ සම්බන්ධයෙන් තල්ගොඩ පිටිය කොමිසම පත් කරලා ඒ කොමිසම තුලින් ඒ ඇමතිවරු අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබුවා. ඒ නිසා අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන ඉතිහාසය කීර්තිමත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්. ඒ ඉතිහාසය තුළ අද බණ්ඩාරනායක ගුණ සමරන්නේ ඒ ප්‍රතිපත්ති දර්ශන අදට ගැලපෙන ආකාරයට ඉදිරියට ගෙනෙහින් නව ලෝක ආර්ථික රටාවත් එක්ක විශේෂයෙන්ම උගත් නව තරුණ පරපුර, සංඝ වෙදගුරු, ගෝවි කම්කරු, දීවර
එවගේම රණයුරු ඒ සියලු බලවේග ඒක රාශි කරගත් වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් තුළ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී ප්‍රගතිශීලී ආණ්ඩුවක් පිහිටවීම සඳහා. අද රටපත් වෙලා තිබෙන තත්ත්වය පැහැදිලි කරන්න ඕනේ නැහැ, කවුරුත් ඒ ගැන දන්නවා. කුසගින්න, දරිද්‍රතාවය, ඒ වගේම ආහාර හිගය, බඩු මිල, ජීවන වියදම, ඖෂධ හිගය, මේ තත්ත්වය නිසා දුප්පත් ජනතාව අද මේ යන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ බණ්ඩාරනායක මහත්මයා ගමන්නේ එතුමාගේ ගමන් මඟ. මොකද බණ්ඩාරනායක මහත්මයාත් මැතිණියත් වාම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ ඒකරාශී කරගෙන තමයි ආණ්ඩු හැදුවේ. ඒ ප්‍රතිපත්තිය තමයි අපි තුලක් තියෙන්නේ. ඒ නිසා අපිත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ වාම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ ඒකරාශී කරගත් සම්දානයක් පෙරමුණක් හදලා මේ රටේ ජනතාවාදී ආණ්ඩුවක් හැදීමයි. ඒ නිසා අද දවසේ අපි බණ්ඩාරනායක මහත්මයාට සහ මැතිණියට නිවන්සුව අත්පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එතුමන්ලාගේ ඒ ප්‍රතිපත්ති සහ දේශපාලන දර්ශනයන් ඉදිරියට කැප වෙනවායි ඒවා ගෙනියන්න කියන එක අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා දෙනවා. ස්තුතියි. ජනතුමා, මේ වන විට ඇත්තටම කොළඹ අධි ආරක්ෂක කලාප වෙන් කළා තිබ්බා. ඔබතුමාගේ කාලේ මේ වගේ තිබ්බද ඇත්තට? මේ ඇයි මෙහෙම තාත්වික උදා වෙලා තියෙන්නේ? ඒක ඉතින් අධි ආරක්ෂක කලාප දාපු අයගෙන්ම තමයි අහන්න ඕනේ ඇයි එහෙම දැම්මේ කියලා. ඉතින් මේවා හොඳ දේවල් නෙවෙයි. ඉතින් ඒවා කරන්න රටේ ජනතාවගේ නැගිටීම් වැඩි වෙයි. ඒක නිසා ජනතාවට පීඩාකාරී තත්ත්වයන් නැතිවීම සහ එවැනි තීන්දුව තීරණ ගැනීම තුළ සිද්ධ වෙන්නේ ජනතාව තවත් ආණ්ඩු විරෝධීව ඉස්සරහට එන එකයි. මොකද ජනතාවට තියෙන බරපතල පීඩාවන් සමග අද ජනතාව ජීවත් වන්නේ කොහොමද කියන එක අපි කවුරුත් දන්නවා. මේ කතා කරන ඔබටත් මටත් අපි සෑම කෙනෙකුටම ඒ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල දැනිලා තිබෙනවා. ඉතින් ඒ තත්ත්වයේ උඩ ජනතාව සංසුන් කරලා ඒ අයට කරුණු පැහැදිලි කරලා දීලා ඒගොල්ලන්ට නිසි මාර්ගයක් පෙන්වා දීලා රජයේ ආර්ථික වැඩපිළිවෙල මේකයි කියලා දීලා රජයේ නිලධාරීන් ඒ සඳහා දැනුවත් කරලා එවැනි වැඩපිළිවෙලක් තමයි කරන්න ඕනේ. නමුත් ඒක නෙවෙයි කෙරෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඔබතුමාගේ පාලන කාලය ආරම්භ කිරීමත් එක්කම අපි දැක්කා ඔබතුමාගේ ඇමතිවරු කිහිප දෙනෙක්ම ගිහිල්ලා මේ බැරියර් වලට පයින් ගහලා මේ අධි ආරක්ෂිත කලාප ඕනේ නැහැ කියලා පටන් ගත්තේ. දැන් මේ තත්ත්වය බොහොම වෙනස් වෙලා තියෙනවානේ මේ වෙනකොට. ඔව්, දැන් මගේ පාලන කාලයේ තිබිච්ච දේවල් මේ අද මුකුත් මේ ප්‍රශ්න නැහැනේ. මේ අද තියෙන ප්‍රශ්න කිසිම දෙයක් මගේ පාලන කාලයේ තිබුණේ නැහැ. මිනිස්සු දෙයියන්ගේ පිටෙන් කාලා බීලා සන්තෝෂෙන් හිටියා. බඩු මිල අඩුයි, පඩි වැඩි කෙරුවා, මුකක් සාහන දුන්නා, හොඳ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කෙරුවා. මෙවැනි අර්බුද මගේ පාලන කාලය තුළ ඇති වුණේ නැහැ. හොඳයි. දැන් ජාතික සභාව නම් කළා බින ඔබතුමාලා එකඟද? ඔබතුමාලා ඉල්ලපු එකද ලැබුණේ? නෑ, ඇත්තටම අපි ඉල්ලුවේ ওই විදිහේ ජාතික සභාවක් නෙවෙයි. අපි ඉල්ලුවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම සඳහා මුලින්ම ජාතික සභාවක් හදලා ඒ ජාතික සභාවට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරලා අගමැතිවරයෙක් පත් කර ගැනීමත්, ඉන්පසුව ජාතික සභාවේ අදහස් අනුව ජාතික සභාවත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් සාකච්ඡා කරලා 20කට අඩු ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමත්, එවැනි කරුණු ගණනාවක් තිබුණා. නමුත් ඒවා සම්පූර්ණ අනිත් පැත්ත කරකුණේ. ඇමතිවරු ඔක්කොම පත් කරලා අනික අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි මේ තරම් විශාල ඇමති සංඛ්‍යාවක් පත් කරනවාට. එතකොට අපි කියපු මුලින්ම පත් කරන්න ඕනේ කියපු ජාතික සභාව අනික් වැඩ ඔක්කොම කරලා ඉවර වෙලා ජාතික සභාව පත් කෙරුවා. ඉතින් කොහොමද අපි මේ ඒවට එකතු වෙන්නේ? ඉතින් ඒ තත්ත්වය තුළ රජය ජනතාව වෙනුවෙන් ගන්නා වූ යම් යම් ජනතාවගේ පීඩනකාරී තත්ත්වයන් අවම කරන්න, ඒවාට ජනතාවට යම් කිසි පහසුකම් දෙන්න, යම් කිසි තීන්දුව తీරන ගන්නවා නම් අපිට ඒවට සහයෝගය දෙන්න පුළුවන්. ඒක නිසා අපිට අපි කියපු සර්වපාක්ෂික ආණ්ඩුව කොහෙත්ම හැදෙන්නේ නැති බව අපිට පෙනී ගිහින් තියෙනවා. අපි කියපු සර්වපාක්ෂික ආණ්ඩුව අපේ මන්ත්‍රීවරුත් අපේ විද්වත් කණ්ඩායම් අපි සියලු දෙනාම එකතු වෙලා මාස ගාණක් ඒ සම්බන්ධයෙන් සැලසුම් හදලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් රනිල් වික්‍රමසිංහ දීලා ඒ දෙපළම සමග සාකච්ඡා කරුවා මේ විදිහටයි වෙන්න ඕනේ කියලා. නමුත් අවසානයේ එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒගෙන ඉතින් අපි හුඟක් කනගාටු වෙනවා. අවසාන වශයෙන් අහන්නේ මැතිවරණයක් කීයද? දැන් මැතිවරණයකට ඔබතුමාට සූදානම්ද? මොකද වෙන්නේ? ආයෙ පරද්දල සමහර ප්‍රකාශ කරනවා මහා මැතිවරණයකට යන්න ඕනේ කියලා. ඕවා ඉතින් සමාජයේ තුල නොයිකුත් ඇති වෙන කතාවහ තමයි. ඉතින් මාධ්‍ය දේශපාලන ශ්‍රේෂ්ඨයේ නොයික ආකාරයෙන් කතාවහ කරනවා.
අපිට ඉතින් කියන්න බෑ ඒවා මොන මොන විදිහේ ඒවා රජයෙන් තීන්දුව කරන්නේ ඉතින් මැතිවරණයක් එන ඕන වෙලාවක අපි ඊට මුණ දෙන්න සූදානම්. හොඳයි බොමිස්. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.